තෙරුවන් සරණයි. මේ පින්වත් සියලුම දෙනා අද දවස බලාපොරොත්තු වන්නේ තිලෝගුරු අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උත්තම සී සද්ධර්මයෙන් විඳක් තමාගේ ජීවිතයට අරගෙන තමාගේ ජීවිතය තමාගේ හිත ධර්මයෙන් ශක්තිමත් කරගන්නට ධර්මයෙන් ධර්මානුකූල කරගන්නට. පින්වත්නි, මේ ලෝකේ අපි ජීවත් වෙද්දී සමාජයේ හැසිරෙද්දී අපි ගොඩාක් අසරණකම් වලට වැටෙන අවස්ථාවන් තියෙනවා. ඇත්තටම පින්වත්නි, සමාජයේ අපි හැසිරෙද්දී ඇත්තට මේ වගේ අසරණකම් වලට වැටෙනවා. මේ වෙලාවෙ වුණත් ඔබ අසරණ ඇති. බුදුරජාණන් වහන්සේ දේශනා කරව දාලා අන්නේ අසරණකම් වලින් මිදෙන්න මාර්ගය. ඒක ලෝකෝත්තර වූ මාර්ගයක්. ලෞකික මාර්ගයක් නෙමෙයි. ඒ මාර්ගයේ යම් කිසි විදියකින් අනුගමනය කරොත් ආන්ගේ අසරණකම් වලින් මිදෙන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ මනාව ප්‍රත්‍යක්ෂ කරගෙන නුවණින් ස්පර්ශ කරන දේශනාවකට වදාලා. එතකොට පින්වත්නි, අපි අසරණ වෙන එක අවස්ථාවක් තමයි ද්වේෂය හටගත් අවස්ථාව. දැන් බලන්න, අපේ හිතේ ද්වේෂයක් හටගන්නවද නැද්ද? තවත් කෙනෙක් Tamanට බැන්නොත්. දැන් බලන්න, වෙන කෙනෙක් ඇවිල්ලා අපේ වැරද්දක් නොවෙන්නත් පුළුවන්. පරුස වචනෙන් එක දිගට ඔන්න බැනගෙන ගියා. එතකොට බලන්න පින්වත්නි, ඒ වෙලාවට අපේ හිත ද්වේෂයටපත් වෙන ද්වේෂය අපේ හිත වහගන්නවද නැද්ද කියලා හොඳට කල්පනා කරන්න ඕනේ. ඒක පින්වත්නි සාමාන්‍ය මිනිසුන්ගේ ස්වභාවය. ඔබෙත් එහෙමයි, මගෙත් එහෙමයි. හැම දෙනාගේම සාමාන්‍ය ස්වභාවය තමයි යම් කිසි කෙනෙක් බැනගෙන આવොත් අපේ හිතේ ඒකාන්තයෙන් ද්වේෂයක් හටගන්නවා. හැබැයි ඒකට විකල්පයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනාවකට වදාලා ඒ විදිහට ද්වේෂයක් උපදවා ගන්නවා නම් අනුන්ගේ වචන හමුවේ Tamanට තරහක් උපදිනවා නම් අන්න ඒක දුරු කරගන්න වැඩපිළිවෙලක්. මොකක්ද ඒ වැඩපිළිවෙල? පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනාවකට වදාලා ද්වේෂයක් අනිත් අය Tamanට බනින්දි හොයවා වෙනත් ක්‍රියාමාර්ගයන් ඔස්සේ තමාගේ හිතේ ද්වේෂයක් උපදිනවා කියලා කියන්නකෝ. ආන්ගේ ද්වේෂය දුරු කරගන්න මෛත්‍රිය නැමැති හැඟීම උපදවා ගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනාවකට වදාලා. ද්වේෂය කියන්නේ පින්වත්නි වෙනම ලෝකයක්. ද්වේෂය කෙනෙක් හිතේ ඉපදුනාට පස්සේ ඒ පුද්ගලයා වෙනම ලෝකයකට අරන් ගිහිල්ලා ඒ පුද්ගලයා අන්ධකාර ලෝකයකට අරන් ගිහිල්ලා දුක් වේදනාවන් පමුණු වෙනවා. පස්සේ පසුතැවීම කියන්නේ ද්වේෂය ඇති වුණාට පස්සේ පසුතැවිලි වෙන්නට සිදු වෙනවා. එතකොට ආන්ගේ අන්ධකාරයේ සිටින ද්වේෂයෙන් අන්ධකාරයට යන පුද්ගලයාට ආලෝකයක් තියෙනෝනේ මේ ඉදිරියට යන්න. අන්ධකාරයේ සිටින මිනිසෙකුට පින්වන්නේ ආලෝකයක් නැත්නම් කොහේ යනවද කියලා දන්නේ නැහැ. හරියට අර උදුහුලඟට අහුවෙච්ච කොළයක් වගේ. කොයි පැත්තට යනවද දන්නේ නැහැ. වේලාවකට හැප්පෙන්න සිද්ධ වෙනවා. කොහේ යනවද දන්නේ නැහැ. ඒකට බුදුරජාණන් වහන්සේ දේශනාවකට වදාළ ආන්ගේ ද්වේෂය නැමැති අන්ධකාරය තමන්ගේ හිත වහගත්තට පස්සේ ආන්ගේ අන්ධකාරයෙන් මිදෙන්න ආලෝකයක් ඕන. එතකොට ආන්ගේ ආලෝකය හැටියට තමයි බුදුරජාණන් වහන්සේ මෛත්‍රිය නැමැති හැඟීම වර්ධනය කරගන්න කිව්වේ. මෛත්‍රී භාවනාව කියලා අපි කරනවා කියන්නේ. ඒ භාවනාවෙන් අපේ හිතේ වර්ධනය වෙන්න ඕනේ මෛත්‍රී හැඟීම. කෙනෙකුගේ වචන හමුවේ වෙනස් වෙන්න තිතක් බවට පත් කරගන්න අපිට පුළුවන් නම් ඒක තමයි බුදුරජාණන් වහන්සේ බලා යම් කිසි කෙනෙක් මෛත්‍රී පුරුදු කරනවා නම් මෛත්‍රී හැඟීම් පුරුදු කරනවා නම් ඔහුට පුළුවන්කම තියනවා ද්වේෂයෙන් අත මිදලා සදහටම දුකින් අත මිදෙන්න. දැන් පින්වන්නි, මෛත්‍රී හැඟීම පුරුදු කරගත්තු පමණින් අපේ හිතේ ද්වේෂය සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය වෙනවද? නෑ, බුදුරජාණන් වහන්සේ කිව්වා එහෙම ප්‍රහාණය වෙන්නේ නෑ. අර පින්වත්නි, අන්ධකාරයෙන් සිටින්නේ අන්ධකාරයෙන් ඉදිරියට යනකොට අනිවාර්යයෙන්ම ආලෝකයක් හම්බෙන්නට ඕනි. ආන්ගේ අන්ධකාරයේ යන්න චූටි ආලෝකයක් හරි තියෙන්නට ඕනි. අර මහත් වූ ආලෝකයට යන්න. එතකොට පින්වත්නි, අර මහත් වූ ආලෝකයට යන්න අන්ධකාරයේ සිටින මිනිස්යාට පුද්ගලයාට චූටි ආලෝකයක් තමයි මේ මෛත්‍රිය ලබා දෙන්නේ. ඒක තමයි ප්‍රථම ධ්‍යාන මට්ටම් කියලා සඳහන් කරේ. ඒවට කියනවා නිකාන්ති ධ්‍යාන කියලා. එතකොට අන්නේව පුරුදු කරනකොට ඔය ඒ නිර්වාණයට යන්න බලාපොරොත්තු වෙන පුද්ගලයාට පුළුවන්කමක් තියෙනවා. ඒ නිර්වාණයට යද්දී තමන්ට බාධා කරන සිසු අකුසල ධර්මයන් කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා ආදී නීවරණ ධර්මියෝ, ලෝභ, දේශ, මෝහ, මාන, දිත්‍ය ආදී අකුසල ධර්මියෝ යම් කිසි විදියකින් මේ මෛත්‍රිය හැඟීමකින් ධානයක් වර්ධනය කරගත්තොත් අන්නේ සිසු අකුසල ධර්මයන් දුරු වෙනවා. හැබැයි සමුච්ඡේද වශයෙන් දුරු කරගන්න යන වැඩපිළිවෙලේදී තමයි බුදුරජාණන් වහන්සේ දේශනාකට වදාළේ මෙන්න මේක පුරුදු කරන්න. එතකොට මහත් වූ ආලෝකයට මෙන්න මේ අන්ධකාරයේ යන මිනිසුන්ට පොඩි ආලෝකයක් වෙනවා, මහත් වූ ආලෝකයට යන. එතකොට පින්වන්නේ, බුදුරජාණන් වහන්සේ දේශනාකට වදාළේ ඒකයි මෛත්‍රී හැඟීම විතරක් පුරුදු කරලා ධ්‍යාන මට්ටම් ලබා ගත්තා නම්දි ඒකයි බුදුරජාණන් වහන්සේ විදර්ශනාව කියන එකක් දේශනාකට වදාළේ. කොච්චර සමතෙන් ඉදිරියට ගියත් පින්වන්නේ නිර්වාණය අවබෝධ කරගන්න බෑ. විදර්ශනාවක් අනිවාර්යයෙන්ම වර්ධනය කරගන්නට ඕනේ. එතකොට දේශයේ හිතේ උපදින පුද්ගලයා අන්ධකාරයට අරන් ගියාට පස්සේ ආන්ගේ අන්ධකාර ලෝකයෙන් එන්න මෛත්‍රී හැඟීම අර මහත් වූ ආලෝකයට එන්න අන්ධකාරයේ ඉන්න මිනිසාට මහත් වූ ආලෝකයට එන්න පොඩි ආලෝකයක් වෙනවා. අර මග පෙන්නනවා මේ මෛත්‍රී කියන හැඟීමෙන් ධානයක් වර්ධනය කරගත්තොත්. ඒක නිසා එතකොට පින්වන්නේ අපි අනිත් විදර්ශනාත්මක වශයෙන් පසුව
අපි විදර්ශනාත්මකව වශයෙන් කල්පනා කරලා අපි සමුච්ඡේද වශයෙන් දේශය දුරු කරාට පස්සේ අපේ හිතේ අනිත් අය බැන්නත් අනිත් අය ගැහුවත් අනිත් අය මොනවා කරත් අපේ හිතේ දේශයක් උපදින්න විදිහක් නැහැ. එතකොට පින්වත්නි සතුටින් සාමයෙන් ජීවිතය ගත කරන්න පුළුවන්. ඒක නිසා අපි මේ පින්වත් සියලුම දෙනාටම ආශිර්වාද කරනවා මේ මෛත්‍රිය කියන හැඟීම පුරුදු කරගෙන තමාගේ හිත දුකින් මුදවාගෙන සතුටින් සාමයෙන් ජීවිතය ගත කරන්න මේ පින්වත් සියලුම දෙනාටම මේ සියලුම ධර්ම හේතු වේවා මෛත්‍රිය නම් හැඟීම තුළින් මේ පින්වත්තුන්ගේ ජීවිතය සාර්ථකත්වයට සතුට ළඟා කරගන්න මේ පින්වත් සියලුම දෙනාටම ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා සෑම දිනකටම පෙරවන් සරණයි.